मीलंग सदाम अनुशासनावट अपे महत गौरवीन पाद वंदना कुट आराधना करनवा अमावस्य निर्मात्रो बुद्धबल सेना संविधाने महालेखम राजकीय पंडित अति पूज्य अवसराई गलगुडत्ते ज्ञानसार अपगे नायक स्वामींद्रयान वहन्सेट अवसराई स्वामीनी मूलासनारूढ श्रीलंका रामन्य महानिकाये अति पूजनीय महानायक दुरंदर अवसराय नापान पेमश्री महानायक स्वामींद्रयान वहन्सेगेन एवगेम अति पूजनीय अपे कलुतर सोमरतन नायक स्वामींद्रयान वहन्से अतुलु මේ අවස්ථාව සඳහා කොළඹ ඉඳලා එවැගේම කුරුණෑගල ප්‍රදේශයේ ඉඳලා මේ අවස්ථාවට වැඩම කළ අපේ පඬිත හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි එවැගේම මහමෙවුනා අසපු ඇසි අපේ පින්වත් ස්වාමින් වහන්සේලා හැම දෙනා වහන්සේගෙන්මත් අවසරයි सदहवत वासनावंत पिन्वत्नी अद अपे जीवितेटत इता वेदगत्तूत एवगेम सिहि कटयुतूत अमतक नोवन दवसक हेटियत सटहन वेन दवसक किरिबद्गोड ज्ञानानंद लोकुस्वामींद्रयान वहन्से गेन इवगेम उन्वहन्से विसिन इतामत केटि कालयक एतुले मे रटपुरा गोडनगपु असपु सांस्कृतिय पिलिबंद इवगेम उन्वहन्से विसिन लिया परक पल करन लद धर्म ग्रंथ पिलिबंद अपट यम्माकारेक गेटलु नोतिबुना नोवे गेटलु तिबुना यम्यम अवस्थावन वल पीताम थ्रालु विधियत एवा विवेचनेत कल्लती नो इसे वन्नत अदवन वित अपट्ट सुविशेषीव कारणा समुदाय किद्रिये इता अवधियन इन्नत भिक्षुन वहन्सेला हेटियत सिद्धवेलतियनो मुकद शासन इतिहासे अन खवरदाकटत वडा अन्यागमिक मूलधर्मवादीन विसिन एवगेम नोयिक्काकारे मुस्लिम मंतवादीन विसिन दवसिं दवस බුදු සමය කිලුට කරමින් තථාගත ධර්මයේ විකෘති කරමින් පොතපත ලියමින් ගෙන ආපු වැඩපිළිවෙල වෙනස් මුහුණුවරකින් අද මේ රටේ ජනගත කරන්න සමාජගත කරන්න මේ බෞද්ධ ප්‍රවේණිය අඩපණ කරන්න විශාල වැඩ කොටසක් සම්පූර්ණ කළා තියෙනවා මේ मिथ्या दृष्टि का बलवेग विसेन यही अग्रफलय तमाय अपिट पेन दवसिंग दवस होर बुदुवरु पहलवेनो राहतन वहन सेला पहलवेनो इवागेम ए आयवेनुवेन सहातिक देन हेम तनकम आयतन गोडनगेनो देंग अपि पहुगे दवस्सुल मातले प्रदेशेट गिहाम राहतन वहन सेनामाक महानवेला आवुरुदु पहाय गिहि जीवित गतकल दरोल महान विलाहा महाराथन तटू हतर गुडन खदल पलवी तटे सोवान पिरीस दिवन तटे सकदागामी पिरीस तुंगन तटे अनागामी पिरीस राहतन हंस इन उड़ताम मे विधि अन्यागमिक क्रिस्तियानी मूलधर्मवादी वेसिन
එවැගේම තවත් නොඑක ආකාරයේ බෞද්ධ ස්වરૂපයෙන්ම මේ බෞද්ධ විරෝධී කටයුතු සිදු වෙන ආකාරය ගැන අපිට විශාල කියවීමක් අවුරුදු 10ක් 15ක් 20ක් වගේ කාලයක ඉඳලා ඒවා ඒ විමර්ශනාත්මකව බැලීමේදී අපි ඒ අත්දැකීම් ලබාගෙන තියෙනවා ඒ වගේ වෙලාවක අපි දුටු විශාල හිඩසක් බෞද්ධ සමාජයේ තිබිච්ච විශාල හිඩසක් කියන්නේ විශාල දහම් පිපාසාවකින් පෙළෙච්ච අප්‍රමාණ ජන සමූහයකට මේ ධර්මයේ සිසිලස එකතු කරපු මහා යතිවරයාණ කෙනෙක් බවට අපේ කිරිබත්ගොඩ ඥානানন্দ ලොකු ස්වාමීන් වහන්සේට පත් වෙන්න හැකියාව ලැබුණා උන්වහන්සේ අර බෞද්ධයන් අන්‍යාගමිකකරණය කරන විට ඒ වගේම අපේට හඬ නගන විට උන්වහන්සේ කලේ බෞද්ධ සමාජයේ ඉලක්කගත කරගෙන මේ ධර්මය නොදත් පිරිසට ධම් රසය ජීවිතවලට වඩා ඵලදායි ලෙසින් එකතු කළා උන්වහන්සේ වෙනම සංස්කෘතියක අපි නිහතමානීව පිළිගන්න ඕන අද මේ රටේ අසපු සංස්කෘතියක් බිහි කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මහානායක හාමුදුරුවරු ඒ වගේම තව බොහෝ උගත් හාමුදුරුවරු යම් යම් සාකච්ඡා කරමින් තියෙනවා අපි පහුගිය දවස්වලත් මැදිහත් වෙලා අතිපූජනීය මහානායක ස්වාමින් වහන්සේලාට ඒ වගේම තව බොහෝ දෙන උගත් ස්වාමින් වහන්සේලාට ඉල්ලීමක් කළා දැන් මේ අසපු පන්සල් කියලා බෙදෙන්න කාරණාවක් නැහැ එකම බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ ධර්මය එකමයි පිළිවෙත් පුරණ විදිය වෙනස් වෙන්න පුළුවන් නමුත් මේවා අතර මතිමතාන්තර ගැටුම් නිර්මාණය නොවි මේ 14ක් බෞද්ධයෝ ඉන්නේ මේ බෞද්ධයෝ එක්සිට්ව එක්සත්ව පෙළ ගැහෙන්න ඕනේ අවුරුදු 2300ක් අපි විතරයි මේ ලෝකෙම ගත්තොත් මේ ලෝකෙම ගත්තොත් අවුරුදු 2300ක් අවිච්ඡින්නව බුද්ධාගම ලෝකේ පවත්වාගෙන ආපු එකම ජාතිය අපි සිංහලයෝ ඒ නිසා අපේ වගකීම තමයි අනාගත ලෝකයට මේ බුදුදහමේ පණිවිඩය ගෙනියන එක ඒක කරන්න පුළුවන් අපිට විතරයි ඉතින් ඒ නිසා අපි මහා සංස්කෘතියකට අයිති ඒ වගේම වැදගත් ශිෂ්ටාචාරයකට අයිති අතීත මේ මුතුන්ගෙන් පැවතෙන පරපුරවල මිනිස්සු හැටියට අපි කවුරුත් එකතු වෙලා ඒක මේ අසපුවද පන්සලද කියන එක තැන ඉඳලා නෙමෙයි අපි විශේෂයෙන් සලකන්නට ඕනේ මොකද භික්ෂුන් වහන්සේලාගේ ස්වරූප දෙකක් තියෙනවා දැන් එක චෝදනාවක් තිබුණා අපි ඒව සාකච්ඡා කළ යුතුයි මොකද එක චෝදනාවක් තිබුණා මේ අසපුවට යන බෞද්ධයෝ නැවත පන්සලට එන්නේ නැහැ ඇත්ත පන්සලේ ඊට සුදුසු වැඩපිළිවෙලක් හදන්නේ නැහැ ඉතින් ඒ එතන සකස් විය යුත්තේ පන්සලෙන්මයි ඉතින් ඒ නිසා ඒව ගැන වුණත් අපි අලුතෙන් සාකච්ඡාවක් විධිමත් ලෙස ඇති කරගන්න ඕන මොකද මේ සමාජයේ බෙදෙන්න දෙන්න බෑ හැම අතින්ම අපි බෙදිලා 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 දුර්වල වෙච්ච ජාතියක් බවට අද පත් වෙලා තියෙනවා අපි දන්නවා අපේ අසල්වැසි කලාපේ බංගලාදේශයේ පකිස්තානයේ අෆ්ගනිස්තානයේ ඒ වගේම අසල්වැසි මැලේසියාව මාලදිවයින යනාදී මේ රටවල් 100%ක් බෞද්ධ රටවල් ඒ බෞද්ධ රටවල් වලින් බුදු සමය අතුරුදහන් වුනේ මොන හේතුවක් නිසාද කියලා අපි දන්නවා ඉතින් ඒ නිසා අද දවසේ අපේ වගකීම තමයි මේ යෝගාවචරවල එක අසපුව වෙන්න පුළුවන් භාවනායතන වෙන්න පුළුවන් ඒවායේ ප්‍රතිපත්ති ධර්ම පූර්ණේ කරමින් ඒ වැඩ පිළිවෙලත් යන අතරවාරේ මේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාත් ශක්තිමත් වෙලා මේ සමාජයෙන් වියුක්ත වෙලා භික්ෂූන්ට වැඩ කරන්න බෑ දානෙට බනට පාංශිකූලෙට ඒව මේ පිළිවෙත් හා බැඳුණු විශාල සංස්කෘතියක් ඒ මෙවලමුත් අපි ආරක්ෂා කරගත යුතුයි ඉතින් ඒ නිසා ඒ පිරිසක් ඉතා ඉක්මනට නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා තව පිරිසක් වෙන මගකින් යනවා ඒ නිසා මේ සියල්ල එකට කැටි වුණාට පස්සේ තමයි අපට යහපත් බෞද්ධ රටක් බෞද්ධ සමාජයක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් අද දවසේ අපි හුඟක් සන්තෝෂ වෙනවා මේ අවස්ථාවට මේ සම්බුද්ධ රාජ මාලිගය ගැන වුණත් විශාල මම අපේ පඬිතුහරු අපේ හාමුදුරන්ට මතක් උන්වහන්සේගෙන් විමසා හිටියා මේ පින්තූර ගැන මේ රූප කලාව ගැන ඒ වගේම මේ බිතු සිතුවම් ගැන විශාල ආందోලනයක් තිබුණේ. ඉතින් අපි දැක්කට පස්සේ
අපිට පේනවා එහෙම මේ විවේචනය කරන්න තරම් ඇති දෙයක් නැහැ කියලා. නමුත් මොකද හේතුව අපි වෙනස් වෙන්න කැමති නැහැ. වෙනස් වෙන්න කැමති නැහැ. අපි ඓතිහාසිකව අපි දැකපු පැරණි බිතුසිතුවම් චිත්‍රකලාව ඒක හරි පෞරාණිකයි. ඉතින් අපි දැකලා තියෙන්නේ එක 10 12000ක් පැරණි බිතුසිතුවම්. ඉතින් ඒව දැකලා 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 ඔළුවේ ජීර්ණේ වෙලා මේ අලුතෙන් දැන් මට මේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිමාව පේන්නේ අවුරුදු 38ක 40ක මේ මේ පෙනුමැති බුදුරුවක් නේ. ඉතින් අපි වෙනත්තර සාම්ප්‍රදායික ඒ රූප රාමුවල වගේ නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ඒව උනත් නිවැරදි කරගන්න අපට යම් අවස්ථාවක් සලසා දීම ගැන අපි ඇත්තටම අසපු සංචිතයට පුණ්‍යානුමෝදනා කරන්නට අවශ්‍යයි. ඒ වගේම මොනවා හරි ගැටලු අපිට තියෙනවා නම් අපි ඒව සාකච්ඡා කරලා දායකය හාමුදුරුවරු මොකද මේ බෙදීම බලාපොරොත්තු වෙන අන්‍යාගමික බලවේග අපිට තියෙන කියවීමත් එක්ක හරිම අඳුරු තැනක තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කවුරුත් අපි කාටත් සම්මාදිට්ඨිය පහල කරගෙන මේ බුදු සමය තව සියවස් ගණනක් මේ පින්වන්ත භූමිය තුල රැක දෙන්න අපි හැමෝම එකවන්ව කටයුතු කරන්නට ඕනේ කියන ඒ සිතිවිල්ල එකතු කරමින් අපි කවුරුත් මුළු හදවතින්ම තමන්ගේ එකම ශාස්ත්‍රූවරයා තමන්ගේ එකම චින්තකයා තමන්ගේ එකම ගුරුවරයා තමන්ගේ එකම කල්යාණ මිත්‍රයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ බවට පත් කරගෙන ජීවිත පූජාවෙන් මම තුනුරුවන් සරණ කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගනිමින් එක මොහොතක් අපි අද මේ අසපුවට වඩින්නට ලැබීමේ සන්තෝෂය සන්තෝෂයේ වෙනුවෙන් මට හිතෙනවා එක මිනිත්තුවක් බුද්ධානුස්සතිය වඩන්න නැත්තම් හොඳයි කියලා. ඒ තරම් සදහැසිතක් විශේෂයෙන් ඉහළ මාලේ ධාතු කරඬුව ළඟට වැඩපුවාම ඒ වන්දනාව සිද්ධ කළාට පස්සේ සදහැසිත ඇති වෙනවා. ඉතින් අපි කාටත් තියෙන එකම අරමුණක් අපි කවුරුත් එක්සිත්ව එක්සත්ව මේ ලෝතුරු බුදු සමය අනාගත මතු පරම්පරාවට නොකිලිටි ලෙසින් ආරක්ෂාකරනද ශක්තිය ධෛර්යය ඒකාන්ත වශයෙන් සලසා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ වදන් කීපය මා කියවුවට පස්සේ කියවන්න. මහා කරුණික වූ ශාන්ති නායකයන් වහන්සේ ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි. යන අතක් නොමදෙන ක්ලේශ වසඟයට හසු මාගේ ජීවිතය පූජා කරමි. හිස් වචන දොඩමින් අයාලේගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි. බුද්ධං ජීවිත පරියන්තං ස
සරණං ගච්ඡාමි මගේ දිවි දෙවනි කොට බුදු රජාණන් සරණ යමි සිත නාමෝතකින් සියලු දුක් නිවියන ඔබ වහන්සේ සරණ යමි ඔබේරුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරියයි සිත නායසිල්ලකින් සිතට සහනය ගිනේ මහබුදු අනුහසින් මාවෙලා ගනිත්වා මේ මොහොතේ පටන් සිරිපා මුල වැතිර මාගේ ජීවිත හරි මගට ගෙන එමි බුදු මගට ගෙන එමි ධම් මගට ගෙන එමි බුදු මගට ගෙන එමි හැම දිනාටම තිරුවන් සරණයි සාදු සාදු මාදු මහත් චිත්ත ප්‍රබෝධයක් මහත් සෙනසිල්ලක් මහත් සුවයක් අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව අමාවැස්ස නිර්මාතෘ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ නිදුක්